අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගුරුවරු සහ විදුහල්පතිවරු හෙටලඩවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති දුරේට පත්වී අදට දින සියයයි. ආර්ථික දේශපාලන සහ සමාජීය වෙනස්කම් රසකට මුණපුරයි. දින සියයෙන් රටට සිදු වූ සෙතක් නැහැ. විපක්ෂයෙන් චෝදනා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන්. පාටලි සජිත් එක්ක රිෂාඩ් සජිත් එක්ක එකතු වෙන්න සාකච්ඡා කරන බව කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගනිමින් දිවයිනේ සියලුම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට දින අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. ඉල්ලීම් හයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්ති සමිතිය හෙට දින අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. වැටුප් විෂමතා ඇතුළු ගැටලු හයක් සම්බන්ධයෙන් බලධාරීන් සමග කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වෘත්ති සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා. අපි දිවයිනේ පාසල් 1164ක ගුරුවරු 247000ක් සහ විදුහල්පතිවරු 10000ක් එතැන් අපි අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග නියැලන තීරණය කරලා තියෙනවා. මේක ඉතාම යුක්තිසහගතව ගන්නා ක්‍රියාමාර්ගයක්. වර්තමාන රජයේ බලයට පත්වන නොවැම්බර් 16 ඒකදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ජනාධිපතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිව තියෙනවා පුරසාව විද්‍යාලපති සේවාවන් සංගුරු සේවාවටපත් කළ අපේ වැටුප් ප්‍රශ්න විසඳනවා කියලා. නමුත් ඒක තාම යථාර්ථයක් කරලා නැහැ. මේ ආණ්ඩුවම ජනමාන මාස 2 වෙනිදා අපිට සංගුරු සේවාවටපත් කළ කැබිනට් පේපර් එකක් දැම්. තාම ඒක වෙලා නැහැ. අපි දෙසැම්බර් මාසේ 17 දලසලා පෙරම මැතිවරණත් එක්ක සාකච්ඡා කරලා මේ කඩනමින් එක ලබා දෙන්න කියලා. නමුත් ඒකට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අධ්‍යාපන මාධ්‍ය සිසිම සාකච්ඡාදී අපි කිව්වා පෙබරවාරි තුනට පෙර අපිට අතුරු වැටුප ලබා දෙන්න කියලා. චක්‍රලේකෙනි කුත් කරන්න කියලා මේ දක්වා නිකුත් කරේ නැහැ. පෙබරවාරි 14 ජනාධිපති කාර්යාලය ඉස්සර ලොකු උද්ඝෝෂණයක් කරලා සාකච්ඡාවක් තිබ්බා. මොකද උනේ? අපිට කිව්වා 20 කලින් සාකච්ඡාවක් දෙනවා කියලා මේ බලධාරි සමග. කිසිම සාකච්ඡාවක් නැහැ. ඒ අනුව අපි දැනුම් දීලා තමයි මේ ක්‍රියාමාර්ගය ගත්තේ. මේ ක්‍රියාමාර්ග වගකීම ගන්න ඕනේ මේ සියලු පාර්ශ්වය. මොකද මේගොල්ලෝ මේ පොරොන්දු පමණයි ක්‍රියාමාර්ගයක් නැහැ. අපි විශේෂයෙන්ම අපිට අතුරු වැටුප සම්බන්ධයෙන් චක්‍රලේ ගැනුත් කරන්න ඕනේ. දේශපාලන පරිගැණීම් මරා පත්වීම් දින නතර කරන්න ඕනේ. ඒ වගේම ළමයිගෙන් මුදල් එකතු කිරීම නතර කරන්න ඕනේ. ඒ වගේම විශ්‍රාම වැටුප් කප්පාදු නතර කරන්න ඕනේ. ඒ වගේම ගුරුවරුන්ට බරපතල ලෙස ඉගැන්වීමට අමතරව කොළ පිරවිලි තියෙන්නේ. ඉතින් මේවා ගුරුවරුන්ට බරපතල පීඩාවක්. ඒක ළමයින්ටත් පීඩාවක්. ඒ වගේ මේ වගේ ඉල්ලීම් හයක් පෙරදැරි කරලා තමයි මේ ක්‍රියාමාර්ග ගන්න. අපි හෙට දිනේදී බුද්ධදාස ක්‍රීඩාංගණයේ ආසලෙන් අපි 9:30ට අපේ පාගමන ආරම්භ කරනවා. රට පුරා සියලු පාසල් වහනවා. වහල මේ ක්‍රියාමාර්ගය ගන්නවා. එතකොටවත් අපි කියනවා ආණ්ඩුවට බලා ගන්න කියලා. මොකද්ද ඇත්ත තත්ත්වය? සියලුම ගුරු විදුහල්පතිවරු ඒට අසනීප නිවාඩු වාර්තා කරනවා කියලා පැහැදිලිව කියන්න කැමති. මෙම වෘත්ති සමිතියේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුමු මහතා දැක්වුවේ මෙවන් අදහසක්. සමිතියේ සියලුම දෙනා දන්නවා අධ්‍යාපන අමාත්‍යංශය ඔය පිළිබඳ තීන්දුව අරගෙන දැන් සති 3ක් මාසයක් වෙනවා. අපි කැබිනට් පත්‍රිකාව පාවහෙට ඉදිරිපත් කරන්න කටයුතු කළා තියෙන්නේ. සහ අතුරු සම්බන්ධ ගිණුමකින් යන්නේ අපිට අයවැයක් නැහැ. එතැන් මේ කරන්න විදියක් නැහැ. නමුත් මොකද මේක මේ උද්ඝෝෂණ වැඩවර්ජන ලෙඩනිවාඩු මොකුත් අවශ්‍ය නැහැ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිරවුල්ව මේ සටහන් කළා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 43 වන සැසිවාරයේ ඇමතීම සඳහා විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේ ඇමතීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිතින් පිරිස අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. හෙට දිනේදී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැසිවාරයේ ඇමතීමට නියමිතයි. ශ්‍රී ලංකා දූත පිරිස මෙවර මෙම සැසිවාරයට සහභාගී වන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වන ජිනීවා යෝජනාවේ සමානුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට රජය තීරණය කර ඇති පසුබිමක වීම විශේෂත්වයක්. මානව හිමිකම් කවුන්සිල 43 වන සැසිවාරය ඊයේ ආරම්භ වුණේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේදී. එළබෙන මාර්තු මස 20 වනදා තෙක් පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය විමසා බැලිනු ඇතේ. මෙවර මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 5ක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එළබෙන 27 වනදා මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය විසින් සිදු කෙරෙන ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීම වලට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමටද නියමිතව තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත්වී අදට දින 100ක් සපිරෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මාස 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. ඉන්පසු රට තුළ දේශපාලන ආර්ථික සහ සමාජීය මෙන්ම ආරක්ෂක නව වැඩපිළිවෙල රැසක් දියත් කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරිය ආරම්භ කර දින 100ක් සපිරෙනවා. ගත වූ කාල සීමාව තුළදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ජනතා අපේක්ෂා ඉටු කිරීමට මෙවන විට කටයුතු කරමින් සිටිනවා. යනු අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන් පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම, උපාධිධාරී තරුණ තරුණියන්ට රැකියා අවස්ථා කඩිනමින් ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විටත් ක්‍රියාත්මකයි. දිළිඳු පවුල්වල සුදුසුකම් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධක බලකායක් යටතේ රැකියා ලක්ෂ්‍යයක් බිහි කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනවාරි 15 වනදා සිට විශේෂ වැඩපිළිවෙලක් ප්‍රවටනම් වනු ලැබුවා. මීට අමතරව රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබා දීම සඳහා වන වැඩපිළිවෙලක්ද මෙවර පිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රාජ්‍ය සේවය වෙනුවෙන් රාජ්‍ය ආයතන වලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවකින් නිර්දේශ ලබා ගැනීම, රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡන ප්‍රදර්ශනය කිරීම, දූෂණ අක්‍රමිකතා මැඩලීම සඳහා විශේෂ කමිටු ස්ථාපිත කිරීම මෙහිදී ගනු ලැබූ විශේෂ තීරණ කිහිපයක්. එමෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ වැටුප් සංශෝධනයද මෙවර විට ක්‍රියාත්මකයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති ධුරය ආරම්භ කිරීමෙන් පසුව රුපියල් මිලියන 300 නොඉක්ම වන සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අයකර ගැනීමේදී අපේට තබා ඇති දේපළ වෙන්දේසියද වහම අත්විටුවීමට උපදෙස් ලබා දී තිබෙනවා. 15%ක් පැවති වැට් බද්ද 8% දක්වා පහත හෙලීම, දුරකථන ගාස්තු මත අයකර තිබූ බද්ද 25%කින් පහත දැමීම සහ මාර්තු මාස පළමුවනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම දින 100ක කාලය තුළ සිදු කරනු ලැබූ සුවිශේෂී කාර්යයන් වනවා. එමෙන්ම උද්ගත වූ හදිසි අවස්ථාවන්වලදී කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. චීනය පුරා පැතිරෙන COVID-19 වෛරසයෙන් ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සඳහා වුහන් නගරයේ සිටි ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය වන රාජතාන්ත්‍රික පියවර ගැනීමටද ජනාධිපතිවරයා මෙම කාල සීමාව තුළ කටයුතු කරනු ලැබුවා. එමෙන්ම ආහාර මිල පාලනය කිරීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම, මාර්ග තදබදය අවම කිරීමට ආරක්ෂක හමුදා යෙදවීම සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පියවර රැසක් ගැනීමටද මෙම කාලය තුළ ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. වත්මන් රජයට දින 100ක් ගතවන මේ මොහොතමන විට පාලකීන්ගේ අසාර්ථක පාලනය හේතුවෙන් රටේ ජනතාව පීඩාවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමවණ්ඩාර මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අද වන විට රාජපක්ෂ පවුල් පාලනයට දින 100යි. අද රාජපක්ෂ පවුල් පාලනයේ ප්‍රතිඵල මේ රටේ ජනතාව භුක්ති විඳින වෙලාවක්. මේ රටේ පාරිභෝගිකයත්, කොවියත්, රජයේ සේවකයත්, කම්කරුවත් රාජපක්ෂ පාලනයේ දින 100න් හෙම්බත් වෙලා ඉන්නේ බඩුමිල අහසුසට නැගලා. ඒ දවස්වල මේගොල්ලෝ ඇහුවේ බඩුමිල වැටිවෙන්න ආණ්ඩුවක් මුණාරද? අද සමහර බඩු මේ දින 100ට දෙගුණටත් වැඩිය වැඩි වෙලා. ලූණු ටික, මිරිස් ටික, හාල් ටික, පරිප්පු ටික මේ සියල්ල අද නැගලා ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි, රජයේ සේවකයාට අපි වැඩි කරපු පඩිය කපලා දාලා තියෙනවා. මේ දවස් 100ේ පෝර නිකන්තියා සල්ලි වලට ගන්න බැරි තත්යකට ආණ්ඩුවේ අසමත්භාවය පෙන්නුම් කරලා තියෙනවා. අද ගොවිය අසරණ වෙලා තියෙනවා. ගොවි ද්‍රව්‍ය වීමිල වැහැලා රුපියල් 30ට 32ට, හාල් මිල රුපියල් 100ට නැගලා අතරමැදි හම්බ කරන ආණ්ඩුවට පාලනය කරගන්න බෑ. මොනරාගල, අනුරාධපුරේ, අම්පාරේ බඩඉරුඟු අස්වැන්න එන වෙලාව මේ ආණ්ඩුව ආව විතරයි අස්වැන්න ඉස්සරහට ඉද්දි පිට රටින් ටොන් 54,000ක් ගේන්න මුදලාල්ලාට බලපත්‍ර දීලා තියෙනවා. අද බඩඉරුඟු මිල බැහැලා මෙන්න දවස් 100ක් යනකොට අපි ලැබපු ප්‍රතිඵල. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ වැසිල් රාජපක්ෂ මහතාද එක්ව සිටියා.
මෙහිදී නව සන්ධානයේ නියෝජ්‍ය සභාපතිවරු ජාතික සංවිධායක උප සභාපතිවරු සහ උප ලේකම්වරු පත් කර තිබෙනවා. මැතිවරණයකට අපි සූදානම් වෙන වෙලාවක්. මේ මැතිවරණය අපි ජයග්‍රහණය කරන්න ඕන. තුනෙන් දෙකක බලයක් එක්ක අපි ජයග්‍රහණය කරන්න අපි සියලු දෙනා එකතු වීමෙන් ඇති වෙන ශක්තිය මම හිතනවා විශාල ශක්තියක් අපිට ලැබෙනවා රට තුලත් පක්ෂය තුලත්. මම හිතනවා අද එක්සත් ජාතික පක්ෂය තුල තියෙන අර්බුද අපේ පක්ෂය ඇතුළට එන්නට ඉඩ තියන්න පුළුවන් කමකුත් නැහැ. එන්නට ඉඩ තියන්න දෙන්නේ නැහැ කියන එක ඕම් පැහැදිලි. අපි අමාරුවෙන් පෙරලගත් ආණ්ඩුව ඊළඟට පාර්ලිමේන්තු බලය අපිට ලබා ගන්න ඕන. පාර්ලිමේන්තු බලය තුල අපි වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන්න ඕන. ජනාධිපතිවරයාගේ දැහත් ශක්තිමත් කරගෙන අපි ප්‍රතිපත්ති ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම අපේ මූලික අරමුණ වෙලා තියෙනවා. ඒකෙදී අපි පක්ෂයක් වශයෙන් පක්ෂ වශයෙන් අපි සියලු දෙනාගේම සහයෝගය ලබා දිය යුතුයි මම විශ්වාස කරනවා. අපි එකතු වෙලා හිටියොත් අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියන එක අපිට විශ්වාසයි. ඉන්ද අපේ පක්ෂය අද ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න අපි සියලු දෙනාම කටයුතු කරමු කියන ලිම කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා නායකත්වයේ දරන ජාතික හෙළුරුමය සමගි ජනබල වේගය සමග එක්වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන පරිගැනීම් සහ දේශපාලන දඩයම වත්මන් රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රධානතම අංගයක් බවට මේ වන විට පත් වී ඇති බවයි. දැවැන්ත කලකිරීමකට අද ලක් වෙලා සිටින රාජ්‍ය සේවයේ නිරත වී සිටින 115කට ආසන්න ප්‍රමාණයකගේ දීමන ඒ වගේම වැටුප් මහා භයංකාර විදියට කප්පාදු කරයි. විශ්‍රාමික ප්‍රජාවට ලබා දෙන්න තිබෙන මූල්‍ය සහන සහ මුලින්ම නතර කරයි. නිලැඳුම් වවුචරය ඒ වටිනාකම මුදලින් අඩු කරලා මැතිවරණ සමයේ මිල සූත්‍රයක් ගැන කතා කරා. මම අහන්න කැමතියි වර්තමාන රජයේ තෙල් මිල පිළිබඳව ලෝකයේ මිල පහළ යනකොට අපේ රටේ මිල පහළ නොයවන අදූරදර්ශී සූත්‍රයේ කුමක්ද කියන එක ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි. නොමිලේ දෙනවයි කියපු පොහොර ටික නැහැ. කුණු කොල්ලට වී විකුණන යුගයක් අද නිර්මාණය වෙලා. ගැබිනි මවුරුන්ගේ පෝෂණ සලාකය සහ මුලින්ම නතර කරයි. දේශපාලන පරිගැනීම සහ දේශපාලන දඩයම රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රධානතම අංගය බවට පත්. MCC ගිවිසුම නිසා දළදා හාමුදුරුව වන්දනාමාන කරන්නට බැරි වෙයි කියලා කිව්වා. අටමස්ථානයේ සොළොස්මස්ථානයේ වන්දනාමාන කරන්නට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් වීසා ගන්නට සිදු වෙයි කියලා කිව්වා. එහෙව් දේශද්‍රෝහි MCC ගිවිසුම අද දේශ ප්‍රේමීත්වයට පරිවර්තනය කරන්නට අද රජය සැලසුම් කරගෙන යනවා. ජනතාව ඇද වැටී තිබෙන මේ මහා ප්‍රපාතයෙන් රටත් පොදු ජනතාවත් ගොඩ ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් ප්‍රගතිශීලී සියලුම ජනබලවේග එකතු කරන සමගි ජනබලවේග අපි මේ රටේ මහා දැවැන්ත නූතන පරිවර්තනාත්මක යුගය මහමැතිවරණ ජයග්‍රහණයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එහි තවත් පීවරක් හැටියට ජාතික හෙළවරුමේ නායක ගරු පාටලී චම්පික රණවක මැතිතුමා අද දිනේ නිල වශයෙන් සමගි ජනබලවේගයේ ප්‍රධාන කොටස්කරුවෙක් හැටියට අපිත් සමග එකතු වෙනවා. මේ වංශක්කාර මංකොල්ලකාරීන්ගේ යුගය අපි අවසන් කරනවා. සුදු කරපටි අපරාධකාරීන්ගේ යුගය අපි අවසන් කරනවා. ආර්ථික ඝාතකීන්ගේ යුගය අපි අවසන් කරනවා. තරාතිරම නොබල කොටස් වෙළඳ පොලේ වංචනිකයින් අපි අධිකරණ ඉදිරියට ගේනවා. තරාතිරම නොබල 2008 සිට බැඳුම් කරවල වංචනික ලෙස මුදල් ගනුදෙනු කර පිරිස් අපි ගෙන එනවා. ඒ වගේම මිග් ගනුදෙනුව වේවා, යාලංකා ගනුදෙනුව වේවා, වෙනත් ආකාරයේ ගනුදෙනු වේවා, තරාතිරම නොබල යුග නොබල අපි පිරිසිදු පාලනයක් ස්ථාපිත කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වවුනියාව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය සමග එක්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වන බවයි. කඩන්ද ජනාධිපති තේරදලිල් පසුගිය ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප රෑදවල් නොබලා බොහෝ මහන්සි වුණා. දෙමළ ජනතාවගේ අයිතීන් දිනා දෙන්න ඇතැම් පක්ෂ සමග එක්වී වැඩ කටයුතු කළා. ඉදිරි මහමැතිවරණයේ බලාපොරොත්තුවෙන් දැන් අපි ඉන්නේ වැඩ කරන තරුණ පිරිසක් මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී තෝරා ගන්න ඕනේ. අපි මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නව සන්ධානය සමග එක්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා සලකුණ ගැන. අලියා සලකුණෙන්ද නැත්නම් හංසයා සලකුණ නැත්තම් වෙනම සලකුණකින්ද තනක වදින්නේ කියලා තීරණය කරන එක. හැමෝම එකතු වෙලා එන පාර්ලිමේන්තු මැතිවරණයේදී රට වෙනුවෙන් සහෝදරත්වය වෙනුවෙන් එකට සිටිමු.
එක්සත් ජාතික පක්ෂය අද විපක්ෂයක කාර්යභාරය සිදු කිරීමට අපොහසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසන බව. කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. පෞගිය නොවැම්බර් මාසේ 16 වෙනිදා කවුරු හරි කෙනෙක් ආර්ථිකයේ සංවර්ධනයක් බලාපොරොත්තු ආර්ථික සහනය මේ ආණ්ඩුවට කන්දි දුන්නා නම් දැන් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඒ සීනේ බිඳ වැටලි ඉවරයි. මේ මාර්තු 2 වෙනිදා මොකද්ද වෙන්නේ යන්නේ? මාර්තු 2 වෙනිදා වෙන්නේ පාර්ලිමේන්තුවේ කාලය අවසන් වෙනව නෙවෙයි. පාර්ලිමේන්තුව විසිරුවේ හැරීමේ බලය එනවා කාටද? ජනාධිපතිවරයාට. පාර්ලිමේන්තු කාලය ඉවර වෙන්නේ සැප්තැම්බර් වල. නිසි පරිදි පාර්ලිමේන්තු කාලය ඉවර වෙලා ඡන්දෙන්න උනා නොවැම්බර් වල. හැබැයි නොවැම්බර් වල තියෙන ඡන්දේ තමයි මේ මාර්තු මාසේ 2 වෙනිදා විසිරුව හරින්නේ. ඇයි? ආණ්ඩුවට මේ ඔක්කොම වැඩ කරන්න පුළුවන් නම් ඒ ඔක්කොම කරලා ඉවරලා මොකද කරන්න පුළුවන් කිව්වද? සැප්තැම්බර් මාසේ ඡන්දෙට යන්න පුළුවන්. ආණ්ඩුවම දන්නවා මොකද්ද? පව් වෙන්න කොහොම වෙන්න. එනිසා ආණ්ඩුව කඩිමුඩිය ලෑස්තිලා තුන ඡන්දෙ තියන්න. මේ ආර්ථිකයේ ඇති වී තිබෙන විනාශකාරීත්වයේ මහා බර අනිවාර්යයෙන්ම මහ ඡන්දෙන් පස්සේ ජනතාවට එනවා. මේ ආණ්ඩුව ගැන කිව්වේ මොකද්ද? දේශප්‍රේමී ආණ්ඩුවක්. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇත්ත ගත්තොත් මේ ආණ්ඩුව ගෙනාවෙම ඇමරිකාව සහ ඉන්දියාව. දැන් කො MCC කිව්සුම ගැන දැන් මොකද්ද කියන්නේ? දැන් මොකද කියන්නේ? දැන් මම දැක්ක ගෝඨාභය රාජපක්ෂ කියනවා නෑ මේක අධ්‍යයනය කරන්න ඕන කියලා. ඇමරිකාව කියනවා අලුත් ආණ්ඩුවට අපි අධ්‍යයනය කරන්න කාලයක් දෙනවා කියලා. දැන් අවශ්‍ය විපක්ෂයක් හදන්න ඕනද? කවුද විපක්ෂද? එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂක කාර්යභාරයක් අද කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් භාවයත් නෑ, ජාතික භාවයත් නෑ, පක්ෂිකුත් නෑ. දින 100ක් සපිරෙන විට වත්මන් ආණ්ඩුව සිදු කළ වැඩ කටයුතු පසුගිය දින 100 රජයේ සමයේ ඉටු නොවූ බව රාජ්‍ය මාත්‍ය ශෙහන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ වෙනකොට අපේ රජයට දින 100ක් පිරීම සිදු වෙනවා. දැන් අපේ දින 100 යටතේ අපිට මෙන්න මේ කාරණාව සිදු කරා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මොකද්ද එක්සත් ජාතික පක්ෂය සහ එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් හැටියට ගමන් කරපු දින 100 ආණ්ඩුව තුල අපිට මතක සටහන් මොනවාද? මහා බැංකු බැඳුම් කර වංචාවක් සිදු කළා. ඔවුන් 2015 මහ මැතිවරණය සඳහා මුදල් ඒක රාශී කිරීමේ ඒ මහා හොරකමේ නියලුණා. එච්චර තමයි ජනතාවට ඒ ආණ්ඩුව විසින් කරපු දේවල් වලින් මතක තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකන්තුමා කියනවා ඔවුන්ට ආණ්ඩුවක් පිහිටවීම සඳහා මන්ත්‍රි ආසන 90ක් ප්‍රමාණවත් කියලා. අපේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා මන්ත්‍රි ආසන 90ක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අද එක්සත් ජාතික පක්ෂය බරපතල අර්බුදයක ඉන්නවා ඔවුන්ගේ පාක්ෂිකයන් රඳවා ගැනීමට. ඒ අර්බුදය දැකපු හින්දා තමයි විපක්ෂ නායකතුමා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම ඒක රාශී කිරීම කරනවා වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන්නේ ඔවුන් සමග එකතු වෙන්න කියලා. රටේ ජනතාවට අපි තහවුරු කිරීමක් සිදු කරනවා. මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච පුද්ගලයා, මහ බැංකු බැඳුම් කරේට සම්බන්ධ කණ්ඩායම්, චෝදනා ලැබපු පුද්ගලයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට කිසිම අවස්ථාවක අපි නාම යෝජනා ලබා දීමක් සිදු කරන්නේ නැහැ. සාමාන්‍ය පොලිස් ආඥා පනත යටතේ රාජකාරී සිදු කිරීමට යුද හමුදා පොලිස් සේවා බලකායට කිසිදු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකදී මිලිටරි පොලිසියට සාමාන්‍ය පොලිස් ආඥා පනත යටතේ රාජකාරී කිරීමට කිසිදු හැකියාවක් නැහැ. රථවාහන වැරදි හෝ වෙනත් වැරදි පිළිබඳව මිලිටරි පොලිසියට කිසිදු අයිතියක් නැහැ. ඔය මිලිටරි පොලිසිය කරන සෑම අතරඟුඩ ගැනීමක්ම නීති විරෝධී. මේක එක පැත්තකින් පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ගරුත්වය සහ ඔවුන්ගේ පුහුණුව ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. ඔවුන් මිලිටරි පොලිසියේ නම පොලිස් වුණාට ඒ පොලිසියයි සාමාන්‍ය පොලිසියයි වෙනස්. මේ පාරේ රථවාහන පදවන ඔබ මා වැනියා ගැන මිලිටරි පොලිසියට පාලනයක් නැහැ. එහෙම යටත් විය යුතුත් නැහැ. ඒක මේ රටේ නීතිය. ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය නම් මේ රට මිලිටරි පොලිසියට බාර දෙන්න, යුද හමුදා පනත සංශෝධනය කරලා, නැත්නම් පොලිස් ආඥා පනත සංශෝධනය කරලා යුද හමුදාවට, ගුවන් හමුදාවට, නාවික හමුදාවට මේ රටේ ආරක්ෂාව පිළිබඳ බාර දෙන්න පුළුවන්. එහෙමනම් පාර්ලිමේන්තු පනතක් සම්මත කරලා ඒක කරන්න ඕනේ. ඒ නිසා තමන්ට වැඩ බැරිකම වහගන්න මේ හමුදාව හැම දෙයකටම පාවිච්චි කිරීම කරන බව තමයි පේන්නේ. රටේ අභ්‍යන්තර කටයුතු වලට වෙනත් රටක මැදිහත්වීම සිදු නොවිය යුතු නිසා 31 යෝජනාවෙන් ඉවත් වීමට තීරණය කළ බව රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ දින 100 වෙනකොට අද දිනේ වෙන විට විශේෂයෙන්ම ජිනීවා වලින් අපි ඉවත් වෙන්න යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. මේ සමානුග්‍රහය එකඟ වෙනකොට
සාමාන්‍යයෙන් රටක නීතිය තියෙන ඕනම රටක් තවත් රටකට ගිහිල්ලා රටේ පිළිබඳ ප්‍රශ්නයකදී තීන්දුවක් ගන්නකොට තවත් රටක් එක සමනුග්‍රහය වගේ තීරණයක් ගන්න විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් රජයේ ස්ථාවරයත් පිළිබඳ සම්පූර්ණ එකඟත්වයකට පත් වුණාට පස්සේ තමයි සමනුග්‍රහය ගන්න. සමනුග්‍රහය ක්‍රියාත්මක කරන්න එකඟ වෙනකොට මේ රටේ අපි ප්‍රධාන වශයෙන් යුද්ධෙදී මේ ත්‍රස්තවාදී කණ්ඩායම සමග සටන් කරේ රටේ ජනතාවට ආරක්ෂාවක් ලබා දෙන්න. එතකොට අපේ හමුදාවට දඬුවම් දෙන්නම රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගහන්න වෙනත් අධිකරණ විනිසුරුවන් එවන්න වෙනත් රටවල් වල අතපෙවීමක් කරන්න මං හිතන්නේ රටක රජයකට එකඟ වෙන්න නොහැකි නිසා මේ සමනුග්‍රහයෙන් 31 එකෙන් ඉවත් වෙන්න අපි තීන්දුව කළා තියෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත සිල්වා මහතා වහාම අත්අඩංගුවටගෙන විමර්ශන සිදු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ රටේ ජාතික සංවිධානය හොඳ අනාවරණයක් කළා. ඩොක්ටර් ශාපි ශහබ්දීන් සම්බන්ධව එයට නොදෙවෙනි සහ ඊටත් වඩා භයානක තත්වයක් තමයි අද අනාවරණය සිද්ධ කරන්නේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත සිල්වා මහත්මාගේ පත්වීම සහ එම තනතුරේ රැඳී සිටීමෙන් ඔහු විසින් කරගෙන ලබන අකටයුතුකම් පිළිබඳව සිද්ධ කරන හෙළිදරව්වක් තමයි අපි අද දවසේ සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ඇට් එකේම තියෙන දෙයක් තමයි මේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති හෝ අධ්‍යක්ෂක ධූරයක් දරන පුද්ගලයෙක්ට කිනම් හෝ ඖෂධ සමාගමක අයිතිකාරයෙක් වෙන්න බෑ. නමුත් මේ පුද්ගලයාට ඖෂධ සමාගම අයිතියක් තියෙනවා. ඖෂධ ශීක්ෂණ රෝහලවලට යවුවහම අපේ රෝගියෙක් මැරෙනවනම්, අබ්බගතයෙක් වෙනවනම්, වකුගඩුවක් නැති වෙනවනම්, සදාකාලික ඇස්සන්ද වෙනවනම් ඒ සම්බන්ධව නියාමනය කරන්න තියෙන ආයතනය තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය. දැන් ඒකේ සභාපතිත් කවුද? අසිත සිල්ව මහත්තයා. එතකොට බඩු ගේන්නේ පරීක්ෂණ කරන්නේ මේවෙන් මොනවා හරි මිනිස්සුන්ට හානියක් වෙනවද නියාමනය කරන්න තියෙන්නේ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිත් මෙන්න මේ මහාචාර්ය අසිත සිල්ව මහත්තයා. සාධාරණයක් කොහෙන්වත් ඉටු වෙන්න බෑ. අපි යන හැම රෝගී තත්ත්වයක් මැරුණාම කියන්නේ විස බීජයක් ගියයි. අපිට ඊටහා උත්තරයක් හොයාගන්න දේවල් නැහැ. වෛද්‍යවරු කියන විස බීජයක් ගිහිල්ලා මැරුණා කරන් දෙන්නේ. එතන විස බීජය තමයි මෙන්න මේවා. මේ විස බීජය යන්නේ මෙන්න මේ වාරහ. ඒ විස බීජ ටික ඉවත් කරන්න තමයි අපි අතිගරු ජනාධිපතිවරයාගෙන් බොහොම කාරුණිකව එතුමාගෙන් ඉල්ලුවා. එතුමා ඇත්තටම සාධනීය නායකයෙක් යට පිළිගන්නවා. එතුමාව අපට විශ්වාසයක් තියෙන නායකයෙක් හැටියට එතුමා සාධාරණයක් ඉටු කරයි කියන එක පිළිබඳ තමයි මේ හෙළිදරව් සිද්ධ කරන්නේ. අපි නුදුරේදී අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවට යනවා. ඊට හාට අපි උද්ඝෝෂණ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පුද්ගලයා අයින් කරනකම් හා නීතිය ක්‍රියාත්මක කරනවා. එතකොට මොහුව දැන් වහාම අත්තනංගුවට ගන්නවා. අත්තනංගුවේ සිටිය යුතු පුද්ගලයෙක් පිළිබඳ තමයි අපි විමර්ශනය කරන්න කියලා ඉල්ලා ඉන්නේ. හොරණ කඳන මාර්ගයේ ඉඩිඹ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී 9:30 පමණ හොරණ පොලිස් වසමේ ඉලිඹ කඳන මාර්ගයේ ඉලිඹ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකුට යතුරු පෙදයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 32ක් වූ කොස්වත්ත පාර ඉලිඹ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම වෙඩි තැබීම සිදුවීමට පෙර එම මාර්ගයේම කිලෝමීටරයක් පමණ දුරින් මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයකට සහ ඒ අසල නිවසකටද යතුරු පෙදයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. මට කලින් අර මේජර් කෝල්ලෙක උදැයිලා තිබුණා. මේ කෝල් දෙයින් මම කල්පනා කළේ ඊට පස්සේ දෙන්නෙක් බැහැලි වෙලා එක්කෙනෙක් වැඩිලා අන්රයි කියලා නැගිටලා පාතේ දෙපාරක් ඉඳලා පාතේලා කතා කරා. කතා කරලා ඉවරලා මේ අනිත් එකා ඒක කතා කරලා නැගිටලා අනිත් එකා බයිසිකලෙන් බැහැලි වෙලා එකපාරටම කටස් ගල් එකක් තිබ්බා. මෘත ශරීරය මේ වන විට හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. නව වෙළඳපළක් අත්පත් කර ගැනීම අරමුණු කර කරමින් ලොතරැ ශ්‍රේෂ්ත්‍රය තුළ පෙරලියක් ඇති කරමින් ප්‍රථම වරට වෛභ තාක්ෂණය උපයෝගී කර කරමින් ලොතරැයි අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් හඳුන්වා දී තිබෙනවා.
වෛභ තාක්ෂණය උපයෝගී කරගෙන ලොතරැයි පත් අලෙවි කිරීම තුළින් නව පරම්පරාව මෙන්ම ලොතරැයි කවුලුවක් වෙත ගොස් ලොතරැයි පත් මිලදී ගැනීමට හැකියාවක් නොමැති ඉහළ පෙළේ රැකියාවල නියුතු පිරිසටද විවිධ ජන කොටස්වලටද කිසිදු අපහසුතාවයක් නොමැතිව ලොතරැයි පත් මිලදී ගැනීමේ හැකියාවක් මෙහිදී සිදු වනවා. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතා මුත්තා ලෙස සංවර්ධන බැංකු සහ නයෝජන රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා සහභාගී වූ අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නිතිඥ ලලිත පියුම් පෙරේරා මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් රැසක් එක් වී සිටියා. දශක 6ක ඉතිහාසයක් ඇති ජාතික ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ ලොතරැයි ප්‍රතිඵල සහ අනෙකුත් අංගයන් ලෝකයේ ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලයක් වන වයිබ සමග එකතු වීම මා හිතන්නේ අද ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසය තුළ සුවිශේෂී මංසලකුණක් ලකුණු කළයි කියලා. ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ අපේ රටේ ප්‍රධානතම ලොතරැයිය සහ අපේ රටේ මහා භාණ්ඩාගාරයට රජයට විශාල වශයෙන් ආදායම් ලබා දෙන ආයතනයක් විදිහට මා හිතනවා. මේ අලුත් සමාජ මාධ්‍ය ජාලයක් වන වයිබ සමග මේ එකට එකතු වීම, ගිවිසුම් ගත වීම මේ රටේ ලොතරැයි ඉතිහාසයේ ලොතරැයි ප්‍රතිඵල ලබා දීම පමණක් නොවේ, අලුත් ලොතරැයි සමග එකට එකතු වෙන තරුණ පිරිසම් වලට අලුත් ආශා ආදයක් සහ ලොතරැයි ගැන අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන අලුත් මොහුනුවරක් මේ වයිබ තාක්ෂණයකට එකතු වීම තුල වෙනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය පවසනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් සංගමයේ මගින් හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාපති අභියෝගතා විවෘත ගොල්ෆ් තරගාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරය ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් ක්‍රීඩා පිටියේදී පසුගියදා පැවැත්වුණා. මෙම තරගාවලියේ කුසලන්නේ ප්‍රධානී කිරීම ගුවන් හමුදාපති එයා මෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් ක්ලබ් හවුසේදී සිදු කෙරුණා. වැල්ලපාය තනමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලොල්ල ජනපදය 28 හන්දිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර කාන්තාවන් 3 දෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලපාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කරවා තිබෙනවා. සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය විසින් ඊයේ දින මාධ්‍ය හමුවක් ඇඳවා තිබෙනවා. සංචාරක ව්‍යාපාරය මේ වන විට අඩපණ වී ඇති බවත් එම වෘත්තිය යෙදෙන්නන්ට අසාධාරණයක් වී ඇති බවත් මෙම සංගමය පවසනවා. සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා තම සංගමය විසින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔවුන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය හෙට දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුභ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.